රට ගොඩනගන නුවණ සමගී බුද්ධි මණ්ඩපයේ 2024 ජාතික සම්මේලනයේ සහප්‍රතිපත්ති සංවාද සභාවේ අද කොළඹදී පැවැතුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙම අවස්ථාවට විදේශීය ආරාධිත කතිකයින් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හිටපු විධායක අධ්‍යක්ෂ ඉන්දිය ජාතික ආචාර්ය සුර්ජිත් එස් බල්හා මහතා ඇතුළු විද්වතුන් පිරිසක් එක්ව සිටියා. අපේ රටේ තරුණ තරුණියන් බහුතරයක් සාමාන්‍ය පෙළෙන් අප සුසස් පෙළින් අතරමඟදී පාසල් හැරලා යනවා. මේ තරුණ තරුණියන්ගේ ඉච්ඡා බංගත්වය නැති කිරීම සඳහා සමගි ජන බලවේග ආණ්ඩුවක් තුළ මොන වගේ ප්‍රතිසංස්කරණ මොන වගේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා ඔබ යෝජනා කරන්නේ? එතනින් හැලෙන පිරිස්වලට ඇත්තටම මේ රටේ කිසිම කළමනාකරණයක් ඇති වෙලා නැහැ. මේක හැම ආණ්ඩුවක්ම මම හිතන්නේ කරපු දෙයක්. සජබ ආණ්ඩුවක් බලයට පත් වුණොත් මේ කාරණේ ඉතාම සංවේදී කාරණයක්. මේ සංවේදී කාරණය සම්බන්ධ ඉතා ඉහළ බලාපොරොත්තු තැබිය හැකි නියාමනයක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. රටක උගතුන් බුද්ධිමතුන් ප්‍රජාතන්ත්‍රවාදී පාලනය අගේන බවත් ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙකු වටා රැස්වන බවත් නූගතුන් ඒකාධිපති පාලනයක් අපේක්ෂා කරන බවත් ඔවුන් සමවිටම දූෂිත ඒකාධිපතියෙකු වටා රැස්වන බවත් නායකත්ව න්‍යායවාදීන්ගේ මතය. නායකයනු කවුරුන්ද කියන එක පිළිබඳව අපි මනාලෙස විග්‍රහ කරගත්තේ නැත්නම් අපි නිර්මාණය කරගත්ත නායකයෝ, අපි ආනයනය කරගත්ත නායකයෝ, අපි නායකයයි හිතා The brain drain that is in existence in our society will reduce only if we create. අප සමාජයේ බුද්ධි ගලනය අඩු කළ හැක්කේ නිවැරදි ප්‍රතිපත්ති තුළින් පමණයි. එහිදී අපි වඩවඩාත් විදේශ ඍජු ආයෝජන තුළින් අප රට තුළ අවස්ථාවන් නිර්මාණය කළ යුතුයි. ආර්ථික අතින් අපි අපගේ උපායමාර්ගික වශයෙන් වැදගත් ස්ථාන ශක්තිමත් කළ යුතු වෙනවා. විශේෂයෙන්ම නාවික මාර්ග. ඉන්දියාවේ බිලියන ගණනක ජනගහනයක් ඉන්නවා. අපේ රටේ ඉන්නේ මිලියන 22යි. ඉන් අදහස් වන්නේ වෙළඳ ගිවිසුම් මගින් විශාල වෙළඳපොළකට පහසුවෙන් ප්‍රවේශ විය හැකි. අපි රාජ්‍යාංශ ඩිජිටල්කරණය කළ යුතුයි. ටෙන්ඩර් කැඳවීම, බදු එකතු කිරීම සහ අනෙකුත් සේවා ඊට ඇතුළත් කළ යුතුයි. එමගින් අල්ලස සහ දූෂණය වළක්වා ගැනීමට අපට හැකි වෙනවා. විදෙස් ඍජු ආයෝජන ශක්තිමත් කිරීම මගින් බුද්ධි ගලණය සීමා කිරීමට හැකිවනවා වගේම ගෝලීය වශයෙන් ශ්‍රී ලංකාවටම අනන්‍යතාවයක්ද නිර්මාණය කරගත හැකි. Planned foreign direct investment to fix the brain drain and create a global Sri Lankan identity.